එක්සත් ජාතික පක්ෂ කාන්තා බලමණ්ඩල රැස්වීමක් අද අම්බලන්තොටදී පැවැත්වුණා. ඒ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මගේ මිත්‍රයෙක් මට කිව්වා මේ වීඩියෝ එක එවලා මේක බලන්නයි කියලා. පහුගිය ඉරිදා තිබුණු රැස්වීමක තලතා අතුකෝරළ මහත්මියගේ දේශනයක්. එතකොට මේක මේ සිරසෙන් තමයි පෙන්වන්නේ. දැන් ඇත්තටම මේක එවපු මගේ මිත්‍රයා මට කිව්වේ මේක පොඩ්ඩක් හොඳට බලන්න, මේකේ මොකක්ද අවුලක් තියනවාද කියලා. ඇත්තටම මම අවුලක් තියෙනවා නම් මේ කතාවේ අපි පැහැදිලි කරගන්න ඕනේ කාරණා දෙකයි මං හිතන්නේ තියෙන්නේ. එකක් තමයි කාන්තාවක් මෙහෙම කතා කරන එක වැරදිද, එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් තමන්ගේ සාමාන්‍ය කල්පනාවෙන් තොරව, තමන්ගේ සාමාන්‍ය තත්ත්වයෙන් තොරව මෙහෙම මහජන ඇමතීමක් කරන එක වැරදිද කියලා. කාන්තාවක් මෙහෙම මහජන ඇමතීමක් කරන එක වැරදිද, එහෙම නැත්නම් තමන්ගේ කල්පනාව සාමාන්‍ය තත්ත්වයේ තියාගන්නේ නැතුව කෙනෙක් මෙහෙම මහජන ඇමතීමක් කිරීම වැරදිද? මේ කාරණා දෙකෙන් එකක් තමයි අපි මං හිතන්නේ තෝරගන්න ඕනේ. මොකද මේ පුද්ගලයා කාන්තාවක්ද පිරිමියෙක්ද කියන කාරණේට අපි ගියොත් මෙතන මං හිතන්නේ අපිට මෙතන තියෙන දැනුම, වැදගත්කම සහ අපේ ඉදිරි අනාගතයට බලපාන තීරණාත්මක සාධකය අපිට මගහැරෙනවා. ඒ කියන්නේ අපි ආපහු අරාබිය දිහාවට අපි තල්ලු වෙලා යනවා. එහෙම නැතුව අපිට දියුණු විදිහට මේක තේරුම් ගන්නවා නම් අපි ඇත්තටම තේරුම් ගන්න ඕනේ, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක නෙමෙයි. මහජන ඇමතීමකදී මේ කතාව තුළ, මේ කතා විලාසය තුළ ඇති ස්වභාවය ගෞරවණීයද නැද්ද, ආචාර ධාර්මිකද නැද්ද, එහෙම නැත්නම් කාටත් පිළිගත හැකි தત્ත්වයේ තියෙනවද නැද්ද? අන්න ඒ කාරණා තමයි මං හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕනේ. නමුත් මට මේක යොමු කරපු මගේ මිත්‍රයා කිව්වේ වෙන කතාවක්. ඒ කියන්නේ ඔහු කිව්වා බලන්නකෝ මේ එහෙම එකක් තමයි ඔහු කිව්වේ. එතකොට මම මේක බලනකම් දෙගිඩියාවකින් හිටියා මොකද්ද මේ කියලා බැලුවාම මට තේරුණා ඔව් මෙතන ඔහු කිව් කාරණාව මේ තුල තියෙනවා. නමුත් අපි මතු කළ යුත්තේ මගේ මිත්‍රයා කියව කාරණාව නොවේ. අපි මතු කළ යුත්තේ මෙතන පුද්ගලයාගේ, ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය නෙමෙයි, පුද්ගලයාගේ පොදු මහජන හැසිරීම කෙසේද යන්න පමණයි. දන්නේ එහෙම මොකුත් නැහැ, වැඩි ගණන් ගෙවපු ඒවා. ඒවා නැති කරගන්න. දැන් මේ අපි මේවා ගල්ලා දෙනවා. ගාන ඕනේ මකුළු විදියට අහන්න කියනවා අපිට. අපි මෙයාට මේවා එක ගිහිල්ලත් නැහැ, අපි වායත් නැහැ මේවා කියලා තියෙනවා. මම කියන්න ඕනේ අප්පගේ ඔබ අමතක කරන්න එපා. මේ මිනිස්සු වටේම ඉන්න මිනිස්සු බොහොම සතුටෙන් hina වෙවි මේක අහගෙන ඉන්නේ. එකත් මතක තියාගන්න. එතකොට අපි එතෙන්දි තේරුම් ගන්න ඕනේ කාරණයක් තමයි මේ මිනිස්සු කොතනද ඉන්නේ කියලා. මේ මිනිස්සු කියන්නේ ඉතින් ඇත්තටම වෙන කවුද ඉතින්? අපිම තමයි.